ඕනෑම ඉඩමක වගා කළ යුතු වටිනාම ගහක් තමයි කොස් ගහ කියන්නේ. එතකොට ඒකේ වටිනාකම මේ කොරෝනා වසංගතයත් එක්ක ගොඩාක් අයට දැනුණා. මාස ගණන් මුළු ලංකාවම වහලා තියෙන වෙලාවක ගිය අවුරුද්දේ අප්‍රේල් මාසේ වෙනකොට කොස් පළදාව ලංකාව තුළ තිබුණ නිසා ගොඩක් අය කොස් කාලා ජීවිතය ගැට ගහගත්තා. එතකොට පොහොසත් දුප්පත් හැම ભેදයකින්ම තොරව ඕනම කෙනෙකුට එවැනි ආපදාවක් සිද්ධ වුණොත් ගේ වටේ කොස් ගහක් තියෙනවා නම් එතකොට අපිට කොස් කාලා ජීවත් වීමේ හැකියාව තියෙනවා. එහෙනම් කොස් ගහක වටිනාකම අපිට කියලා නිම කරන්න බෑ. ඒතර චූටි ඉඩමක් තියෙන පර්චස් 10ක විතර ඉඩමක තමයි ගොඩක් අය නාගරික පරිසරයක ගයක් හදාගන්නේ. ඒතර එහෙම හදාගත්තයින් පස්සේ ඒ වටේ ලොකු කොස් ගහක් හදාගන්න බෑ. ඒ වගේම බීජයකින් අපි කොස් ගහක් හදාගන්න උත්සාහ කළොත් ඒක සාමාන්‍ය අවුරුදු 15ක් විතර යනවා කොස් ගෙඩි හටගන්න. එතකොට ඒක විශාල ගහක් විදියට වර්ධනය වෙනවා. එතකොට ඒක වට ගෙයකට ගැළපෙන්නේ නැහැ පොඩි ඉඩමක් තියෙන තැනක. එතකොට මම ඕගලන්ට මේ වීඩියෝ එකෙන් පෙන්වන්න උත්සාහ කරන්නේ මාසයක විතර පැලේක මාසයකට වඩා වැඩි වුණොත් එීම පැලේ මේ බද්ධ කිරීම සාර්ථක වෙන්නේ නැහැ. මාසයකට වඩා ටිකක් අඩු පැලේකට අපිට පුළුවන් අංකුරයක් වගේ, ඒ කියන්නේ පොඩි අතු කෑල්ලක් බද්ධ කරලා අපිට අවුරුදු දෙකක් වගේ ඇතුළත පළදාවක් ගන්න. එතකොට ඒ ගහ පොඩි ගහක් බවට හදා ගන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් එක පෝච්චියක උනත් වගා කරගන්න. පෝච්චියක වගා කරනවා නම් සාමාන්‍ය අඩි දෙකේ දෙකේ ලොකු බැරල් එකක් වගේ කපපු එකට පස් පුරවලා හදා ගන්න ඕනේ. පෝච්චියක හදා ගැනීම තියෙන ගැටලුව තමයි ඒකට අවශ්‍ය සියලුම පොහොර අපි ඒකට ලබා දෙන්න ඕනේ. එතකොට මේ කාලේ ඔය රසායනික පොහොරවල ගැටලුවක් තියෙන නිසා, රසායනික පොහොර හිඟයක් ඇවිල්ලා තියෙන නිසා කාබනික පොහොර ඉතින් දාලා දාලා අරක පිරුණයින් පස්සේ ආපහු දාන්න ගැටලුවක් එනවනේ. ඒ හින්දා පෝච්චියක වගා කිරීමට වඩා බිම වගා කරන එක තමයි වඩාත්ම සාර්ථක වෙන්නේ. එතකොට අපි ඉස්සෙල්ලාම බලමු මේක බද්ධ කරන ආකාරය කොහොමද බද්ධ කරන එක. ලොකු අපහසු කාරණාවක් නෙමේ. ඉස්සෙල්ලාම අපට අවශ්‍යයි මාසයකට අඩු කාලයකින් ලබාගත්තු පැලයක්. ඊට පස්සේ හොඳට ගෙඩි හටගන්න ගහක අත්තක් තමයි ගන්න ඕනේ. ඒක ගන්නකොට සමහරක් අය හිතුණු හිතුණු අත්තක් අරගන්න බෑ. මම ඕගලන්ට අද ගෙනල්ලා තියෙනවා ඕගලන්ට පෙන්වන්න. මෙන්න මේකේ මෙන්න මේ විදි අත්තක්. මේ අත්තේ අනිවාර්යයෙන්ම මෙන්න මේ විදිහට පොඩි බල්බ් එකක් විදිහට ඔන්න ඔය ආකාරයට පොඩි රිකිල්ලක් වගේ ඇවිල්ලා තියෙන පත්‍රයක් එන්න ආසන්න. පත්‍රය ඇවිල්ලා නැහැ, මේ රවුමට තියෙන්නේ. ඔන්න වගේ එකක් තමයි අපි ගන්න ඕනේ. ඊළඟට බද්ධ කරන ගහේ කඳ තියෙනවනේ. දැන් මේකේ මම බද්ධ කරන ගහ ගහස් කිහිපයක් තියෙනවා. මේ මාසෙකට ආසන්න කාලයක් තියපු පැල කරපු පැල කිහිපයක්. මේ කඳවල් දෙක මේ බද්ධ කරන ගහේ කඳට වඩා මේ ගත්තු කෑල්ල පොඩි වෙන්න ඕනේ. විශාල වුණොත් අනිවාර්යයෙන් මේක සාර්ථක වෙන්නේ නැහැ. පොඩි වෙන්න ඕනේ. එතකොට ඒ එකම ගන්න අත්තේ සමහරක් අය ගෙඩි තියෙන අත්තක් ගන්න පුළුවන්. මෙන්න මේ වගේ අත්තක් ගන්න පුළුවන්. එතකොට මේකේ මේ කොලේ ඇවිල්ලා තියෙන්නේ. කොලේ ඇවිල්ලා තියෙන්නේ ඊළඟ කොලේ එතකොට එන්න සෙට් වෙලා නැහැ. ඒතර ඒ වගේ අත්තක් සාර්ථක වෙන්නේ නැහැ. ඒතර හොඳම අත්ත තමයි මෙන්න මේ වගේ අත්තක්. මෙන්න මේ විදිහට පොඩි බල්බ් එකක් වගේ ඇවිල්ලා තියෙන එකක් තමයි ගන්න ඕනේ. ඒකට මේ සාමාන්‍ය අතු බද්ධ කරනකොට එක එක ගස්වල බද්ධ කරන ආකාරයන් වෙනස්. ඒතර කොස් ගහක පැලේකට බද්ධ කරනකොට මම මේ කියන විදිහට බද්ධ කිරීමෙන් තමයි මේක සාර්ථකත්වයට පත් වෙන්නේ. මේකේ සාමාන්‍යයෙන් කොළ තුනක් වගේ තියෙන්න ඕනේ. කොළ තුනකට වඩා තිබුණොත් ඒකේ ගැටලුවක් එන්න පුළුවන්. ඒ හින්දා අපි මේකේ කොළ
තුනක් නැත්තම් මේ දෙක තිබුණත් කමන මේ දෙකයි මෙන්න මේ එන්න ඔන්න මෙන්න මේ මේක වර්ධනය වෙන ඔන්න මෙන්න තියෙන එකක් අපි මේ විදිහට අරගන්න ඕනේ ඊට පස්සේ අපි කරන්න ඕනේ මේ ගහේ අපි මේ බද්ධ කරන්න බලාපොරොත්තු වෙන පැලේ අඟල් 3ක් 3මාරක් විතර උඩින් මේක කපලා මෙන්න මේ විදිහට කපලා අයින් කරගන්න ඕනේ මේ කැල අපි අයින් කරලා දානවා මේකෙත් සාමාන්‍ය අඟල් 4ක් 5ක් වගේ මෙන්න මේ ප්‍රමාණයට වගේ තියලා මේකත් මේ විදිහට කපා ගන්න ඕනේ කපා ගන්නකොට හොඳට මතක තියා ගන්න ඕනේ මේ කොලයක් ගැලවිච්ච තනක් වගේ එකක් තමයි මේ විදිහට කපලා අරගන්න ඕනේ ඊට පස්සේ සියුම් බ්ලේඩ් තලයක් හරි මොකක් හරි එකකින් මේක සම්පූර්ණ මෙන්න මේ විදිහට හොඳට මෙන්න මේ ආකාරයට පැති දෙකකට කූරු කරගත යුතුයි සාමාන්‍ය අඟල් භාගයක්ගේ සයිස් එකේ හැටියට තමයි බලන්න මෙන්න මේ ක්‍රමයට හොඳට බලන්න මෙන්න මේ ක්‍රමයට මේක කපා ගන්න ඕනේ ඊළඟට මේක හරි මැදින් මේක හරි මැදින් අපි මේක පලා ගන්නවා අඟල් 3ක් 3මාරක් විතර උඩින් තියෙන්නේ. අතර මේ ක්‍රමෙට පලා ගන්න ඕනේ අර අපි කපපු ප්‍රමාණයට ගැළපෙන විදියට. ඊට පස්සේ මේකට මේ කපපු එක ප්‍රවේශමින් ඇඩ් කරලා අපි දැන් මේක ගොඩක් සිවුනම් මේක තව ටිකක් ඕනනම් හීන කරන්න පුළුවන්. මේ ක්‍රමෙට හීන කරලා මේක අපි මේ පස්සට මෙන්න මේ ක්‍රමයට බස්ස ගන්න. බස්සලා ඉවර වෙලා මේක නූලකින් මොනියම් හෝ නූලකින් ගැට ගන්නනේ මම මේ අරන් තියන්නේ සාමාන්‍ය නූල. මේ නූලෙන් සම්පූර්ණ මේ ක්‍රමයට හොඳටම ගැට ගහ ගන්න ඕනේ. මේක ගැලවෙන්නේ නැති වෙන්නේ. දැන් ඒ වගේ එකක් කරන්න එච්චර වෙලාවක් යන්නේ නැහැ. මෙන්න මේ ක්‍රමයට බද්ධ කරගන්න ඕනේ. ඒ කියන්නේ නූලකින් ගැට ගහගත්තම මේ පළපු තැන ගාන්ට ඇතුළට බස්සලා මේ විදිහට ගැට ගහගත්තයින් පස්සේ බද්ධ කිරීම අවසානයි. එතකොට වෙනත් බද්ධ කිරීම් වලදී මේක සම්පූර්ණයෙන්ම අර බද්ධ පටි වලින් ඉටි මේ කොළ වලින් වහනවා. මේකෙදී අපි එහෙම කරන්නේ නැහැ. මේකෙදී අපි කරන්න ඕනේ එක්ක මේ වගේ විනිවිද පෙනෙන බෝතලයක් මේ පැත්ත කපලා මේක සම්පූර්ණ මේ කස්සට බස්සලා මේක වහනවා. ඒ වහන්නේ ඇතුලින් ඇතුලේ තියෙන වායුව සහ රස්නේ පිටතට නොයන්නත් පිටත තියෙන රස්නේ සහ වායුව ඇතුළට නොයන්නත් තමයි අපි ඒ වගේ එකකින් වහන්නේ. ඒක සාමාන්‍ය ප්‍රොපර ගේටරයක් හැටියට මේක ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ලොකු වගාවන් කරනකොට ප්‍රොපර ගේටර කියලා එකක් හදනවා. ඒක මම ඉදිරි වීඩියෝ එකකදී ඔයගලන්ට පෙන්නනවා. දැනට ඒ වගේ එකක් නැත්නම් අපට පුළුවන් මෙන්න මේ ක්‍රමයට පොලිතින් එකක් මේ පැත්ත සම්පූර්ණ පුච්චලා වහලා මේ පැත්ත මෙන්න මේ විදිහට හදාගෙන තියෙන්න ඕනේ. මේක විනිවිද පේන එකක් වෙන්න ඕනේ. මේක අපි සම්පූර්ණ මේක ප්‍රවේශමේ මේක අපි ඇතුල් කරනවා. මේ ඔක්කොම ටික ඇතුල් කරලා මෙතෙන්ට වෙනකන් අරගෙන අපි මේක රබර් බෑන්ඩ් එකක් දාන්න.
මෙන්න මේ ක්‍රමයට රබර් බෑන්ඩ් එකක් දාලා අපිට පුළුවන් දැන් මේක ඇතුලේ හොඳටම පේනවා මේ උඩට එන්න තියෙන චූටියර් බල්බ් එක වගේ තියෙන පත්‍රය එතකොට මේ ක්‍රමයට වහලා ඉවර වෙලා මෙන්න මේ ක්‍රමයට වහලා මේක දවස් 20ක් 25ක් හෙවන තැනක අවුව වැටෙන්නේ නැති තැනක ගොඩක් දුරට හෙවන තැනක අවුවට නිරාවරණය කරන්නේ නැහැ හෙවන තැනක මේ විදිහටම වහලා ආරක්ෂිතව තියන්න ඕනේ එහෙම තිබ්බහම දවස් 21 22 3 පන්නනකොට මෙන්න මේක වර්ධනය වෙලා කොලේ එළියට එනවා එතකොට බද්ධ කිරීම සම්පූර්ණ සාර්ථක වෙලා මේක හොඳටම සම්බන්ධ වෙලා ඉවරයි මේකත් එක්ක එතකොට මේ චූටි වෙලාවක් කියන්නේ මේ වැඩේ කරන්න එතකොට මේකේ තමාගේ සමාරක් අය හිතාගෙන ඉන්නවනේ කෘෂිකර්මය කරන්න අපිට ඕනේ අපිට ගිහිල්ලා කඩේකින් ඕන එකක් ගන්න පුළුවන් ඕහො එහෙම ගන්න බැරි කොච්චර සල්ලි තිබුණත් ගන්න බැරි අවස්ථාවක් එන්න පුළුවන් පහුගිය කාලේ කොරෝනා වගේ එතකොට මේ වගේ එකක් බද්ධ කරගෙන අපි හිටව ගත්තාම දැන් මේක හිටව ගන්න මහනුක දෙයක් නෙමෙයි අඩි එකමාර පල්ලට වලක් හාරලා දැන් මේක දවස් 21 ගියයින් පස්සේ අපිට පුළුවන් වලක් හාරලා ඒකට කොම්පෝස්ට් දැන් ඉතින් කොම්පෝස්ට් පොහොරනේ තියෙන්නේ කොම්පෝස්ට් පොහොර ඊළඟට ඕනෑම අපිට ගන්න පුළුවන් ගොම පොහොර ඊළඟට වැලි තුට්ටක් කලවම් කරන්න ඕනේ ඒකට මොකද මුලදී මුල් හොඳට ක්‍රමානුකූලව ඇතුළට බහින්න වැලි සහිත පරිසරයක් තියෙන්න ඕනේ ඒතර මතු පිට පස් දාලා ඔක්කොම කලවම් කරලා වල වහලා තද කරලා මේ සයිස් එක ප්‍රමාණයට උඩට ඉස්සෙන්න පොඩි වලක් අපිට හදාගන්න පුළුවන් මේ මැද අන්න ඒක තමයි මේක හිටවන්න ඕනේ කිසිම හේතුවක් මත මේ බද්ධ කරපු තැන යට කරන්නේ නැහැ එතකොට අනිවාර්යෙන් ගහ නරක් වෙලා යනවා එතකොට ඒකට යටින් තමයි පස් ටික දාලා තියෙන්න ඕනේ ඊට පස්සේ මේක ක්‍රමක්‍රමයෙන් විශාල වෙලා අවම වශයෙන් දැන් සාමාන්‍ය මේක පෝච්චි එක වගේ හිටෙවොත් එම පෝච්චියට ගැළපෙන විදිහට තමයි ගහ උස යන්නේ ඕනම පෝච්චි එක හිටවනකොට වෙන්නේ එහෙම එතකොට අපි මේක පොලොවක හිටෙවොත් පර්චස් 10ක ඉඩම කියලා අපි හිතුවොත් උපරිම ඕනනම් අඩි 10ක් 12ක් තමයි මේක උස යන්නේ එතකොට ඒ උනට පළදාව දිගටම තියෙනවා මේක මුදුන් මුලක් තියෙනවනේ දැන් මේ පොඩි පැලේ මුදුන් මුලක් තිබුණානේ මුදුන් මුලක් තිබිච්ච ඔරිජිනල් විදියට හිටවපු ඇටයක් හිටවල තමයි අපි මේක බද්ධ කරගන්නේ බද්ධ කිරීමට හේතුව මේ ගහ වර්ධනය වෙන්නේ නැහැ විශාල වෙන්නේ නැහැ මේක පොඩි ගහක් බවට පත් වෙන්නේ අර මේකේ අපි ගත්ත අංකුරේ ගත්ත ගහේ ගෙඩි හැදෙනකොට අවුරුදු දෙකකට පස්සේ ගෙඩි හැදෙනකොට මේකෙත් ගෙඩි හැදෙනවා ඒතර අපිට ඉක්තාමත්ම ඉක්මනින් පළදාවක් ලබා ගන්න මේ වගේ ක්‍රම අනුගමනය කරන්න පුළුවන් බද්ධ කරන ක්‍රම ගොඩාක් තියෙනවා ගස්වල ඒතර මම ඔයිට ඉස්සෙල්ලා වීඩියෝස් වල මම ගෙනල්ලා තියෙනවා පස් දාලා පස් බද්ධ කරලා ගහක් වෙනම ගහක් හදා ගන්න හැටි ඒ වගේ එකක් කරන්න පුළුවන් ඉන්නේ පැංගිරි වගේ කියන්නේ දෙහි ගහක් ඒ වගේ නාරං ගහක් ඊළඟට අපට පුළුවන් අඹ ගහක් වගේ එකට ඒක බද්ධ කරන්න පුළුවන් ඒ ක්‍රමයට ඕගොල්ලෝ ඒ වීඩියෝත් බලන්න එතකොට අඹ ගහකදී වෙන්නේ අවුරුදු 8ක් 10ක් යනකොට ඒක මිය යනවා ඒකට හේතුව මුදුන් මුලක් නැති නිසා එතකොට ඒ පස් බද්ධ කරනකොට මුදුන් මුලක් දාලා බද්ධ කරන ක්‍රමයක් තියෙනවා ඒක ඉදිරි වීඩියෝ එකදී මම උගලන්ට ගෙනන් දෙන බලාපොරොත්තු වෙනවා ඉතින් ඕනම කෙනෙකුට මෙහෙම එකක් කරන්න පුළුවන් නිසා ඕගොල්ලොත් මේක පිටින් බද්ධ කරපු එකක් සල්ලි දීලා ගන්න ඕනේ නෑ අපි හොඳ පැහිච්ච ගහකින් වරක හරි කොස් හරි කෑවෙන් පස්සේ ඒකේ තියෙන ඇටයක් හිටවලා මාසයක් ඇතුළත මේක ලොකු වෙනවා ඊට පස්සේ මේ ක්‍රමයට ඕනම ඈත තියෙන ගහකින් අත්තක් අරගෙන එන්න පුළුවන් එහෙම ඈතින් අරගෙන එනවා නම් හොඳට මතක තියාගන්න පැය 5ක් 6ක් වුණ ප්‍රශ්නයක් නෑ මේ වගේ එකක් ගේනකොට වතුරකට ඒ කපපු ගමන් වතුරකට මේ විදිහට දාගන්න ඕනේ වතුරේ දාලා තමයි අරගෙන එන්න ඕනේ එතකොට අපිට පුළුවන් ඕනම දිහයක ඉඳන් පැය 5ක් 6ක් ඈත ප්‍රදේශයක ඉඳන් අපිට ඕනම රිකිල්ලක් මේ විදිහට අරගෙන එන්න පුළුවන් අවිල්ල බද්ධ කරන්න පුළුවන් ඒ හින්දා ඕගොල්ලන්ට මේක කොයිතරම් වටිනවද කිව්වොත් අවුරුදු දෙකමාරක් ඇතුළතදී නැත්නම් දෙකක් දෙකමාරක් ඇතුළතදී පළ දරලා අපට හොඳ ප්‍රණීත කොස් ගෙඩියක රස විඳින්න පුළුවන් වෙනවා. එහෙනම් ඕගලන්ට ඉදිරි වීඩියෝ එකකින් මම හමු වෙන බලාපොරොත්තු වෙන සමු අරගෙන යනවා.